අයිබෝවන් මම නිතූ වික්‍රමසිංහ. අද අපි කතා කරන්න යන්නේ මේ ශිෂ්‍යත්ව විභාගය ගැන. මම හිතන්නේ මීට පෙර අවස්ථාවකදීත් ශිෂ්‍යත්වයේ අවශ්‍යතාවයක් තියෙනවද දරුවන්ට නැද්ද ඒක පිළිබඳව මීට පෙර වීඩියෝක මම හිතන්නේ සවිස්තරාත්මකව කතා කරනවා. අප රටේ අද තියෙන ශිෂ්‍යත්ව විභාගය කොහොමද ඇත්තටම එන්නේ, අවශ්‍යතාවය මොකක්ද කියලා මෙහි මුල. අපිට ඇත්තටම අධ්‍යාපනයේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයක්. එතකොට අද වෙනකොට එදා සිට ගත්තොත් අවුරුදු 70කට එහා පැත්තේ අද ශිෂ්‍යත්වයේ කියන විභාගය පවතිනවා. එතකොට 2019 වර්ෂයේදී චක්‍රලේඛයා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට පැහැදිලිව චක්‍රලේඛයක් නිකුත් කරනවා. මෙහි සඳහන් වෙන්නේ ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය විභාගයක් නොවන බවයි. එතකොට අනිවාර්ය විභාග කියන්නේ මොකද්ද? අපි හැමෝම දන්නවා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාග, ඒවා අනිවාර්ය විභාග. එතකොට අනිවාර්ය නොවන විභාගයක් මෙතන තියෙනවායි කියන්නේ අපිට තීරණයක් ගන්න පුළුවන් මේ විභාගයට දරුවා ඉන්නවද නැද්ද යන වග. එතකොට සහ මෙහි පැහැදිලි බරපැන අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පතිවරුන්ට දීලා තියෙනවා. ඊට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලවල සිටින සියලුම පාර්ශවයන්ට මේ පාසල්වල විදුහල්පතිවරු දැනුවත් කිරීමත්, විදුහල්පතිවරු හරහා පාසලට පැමිණෙන දෙමව්පියන්ව පැහැදිලි ලෙස දැනුවත් කිරීමට ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බව. එතකොට ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොකිරීමට හේතුව කුමක්ද? මේ අනිවාර්ය නොකිරීමට හේතුව අනවශ්‍ය තරඟකාරීකමක් දරුවාට ලබා දීම නිසා ඇතිවන පීඩනයත්. ඔබ දන්නවා පහුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයේ 200න් 200 ලබාගත්තු දරුවෝ බහුතරයක් හිටියා. ඒතර මේ කට් ඔෆ් පොයින්ට් එක, එහෙම නැත්නම් දරුවෙක් සමත් වීම අසමත් වීම තීරණය කරන්නේ ඉතාමත්ම වැඩි ලකුණු සංඛ්‍යාවකින්. ඒ කියන්නේ සමහරක් වෙලාවට ලකුණු 180 ගන්න. ඒ කියන්නේ එක ප්‍රශ්න පත්‍රයකට ගණන් සහ සිංහල කියන ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒතර මේ එක ප්‍රශ්න පත්‍රයකට ලකුණු 90කට වඩා වැඩියෙන් ගන්න දරුවෙක් විභාගයක් අසමත්ය. අපි අතර තියෙන සාමාන්‍ය පිළිගැනීම. නමුත් ඇත්තටම මේක විග්‍රහ කරනකොට ශිෂ්‍යත්වය කියන්නේ ප්‍රාථමික පාසලේ සිට විතික අධ්‍යාපන ක්‍රමය යන විට ප්‍රාථමික පාසල් බොහොමයක් තියෙනවා. ඒතර ප්‍රාථමික පාසල්වලත් දරිද්‍ර දරුවෝ ගොඩක් දුෂ්කර පළාත්වල අද රටේ අපේ දරුවන්ගේ ඉන්නවා. ඒකට මේ දරුවන්ගේ දක්ෂ දරුවෝ එළියට එන්න ඕන දරුවෝ ගොඩක් ඉන්නවා. අනේ මේ දරුවන්ට සමහර කාලවලට සපත්තු සරෙප්පු නැහැ. කිලෝමීටර ගණන් ඇවිදගෙන ඉතාමත් දුෂ්කර පළාත්වල පාසල්වලට යන්න වෙන්නේ. කිසිම සම්පතක් නැති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට පාසලේ ඉන්නේ විදුහල්පතිතුමා විතර වෙන්න පුළුවන්. ඔක්කොම විෂයන් උගන්වන්නේ මේ ගුරුවරයා විතර වෙන්න පුළුවන්. ඉතින් ඒ දරුවෝ දක්ෂනේ, දක්ෂ දරුවෝ ඉන්නවා. ඒකට මේ දරුවන්ට අවශ්‍ය ක්වොලිටි තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට තියෙන එකම අවස්ථාව සමහර විට මේ ශිෂ්‍යත්ව විභාගයේ වෙන්න පුළුවන්. එහිම දරුවෝ කොළඹ ඇවිල්ලා සමහරක් විට හොඳ උසස් අධ්‍යාපනයක් ලබා ගත්තොත් සමාජය වෙනස් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. කාලීනව රටට සේවයක් කරන්න පුළුවන් දරුවෝ ටිකක් ඉන්න පුළුවන්. හැබැයි මේ දරුවන්ට මතක තියාගන්න, දුප්පත්කම නිසා හෝ ඒ දුෂ්කරකම නිසා ඔවුන්ට එතනට එන්න නොහැකියාව තියෙන්න පුළුවන්. එතකොට මේ දරුවන්ටයි ශිෂ්‍යත්ව විභාගය අවශ්‍ය. එතකොට අපිට ශිෂ්‍යත්ව විභාගය නවත්තන්න බෑ. එවැනි දරුවන්ව තෝරාගෙන ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුමයි. නමුත් අපිට කරන්න පුළුවන් මොකද්ද? අද වෙනකොට අපි හැමෝම දන්නවා, අපි කියනවා ප්‍රසිද්ධ පාසල්, ජනප්‍රිය පාසල් සෑම එකකම කොළඹ ඉහළ පෙළේ දැන් මේ දුෂ්කර දරුවන්, දක්ෂ දරුවන් එන්න ඕන පාසල්වල පවා 4 වසර 5 වසර දරුවන්ව ශිෂ්‍යත්වයට යොමු කරනවා. එතකොට මේ දරුවන්ට යන්න තැනක් මේ එහා පැත්තට නැහැ. මොවුන්ගේ අධ්‍යාපන මේ දෙමව්පියන් වන අපේ ක්වොලිටි අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමේ හැකියාවකුත් තියෙනවා. මේ දරුවෝ අර දරුවන් අතර අධ්‍යාපන තියෙන ඩිස්පැරිටි එක, වෙනස, තත්වය ඉතාමත්ම අහසට පොළොව වගේ වෙන්න පුළුවන්. ඒතර එහෙම දරුවනුත් ශිෂ්‍යත්වයකට ලියනකොට හිතන්න, ඉතාමත්ම දුප්පත් දරුවෝ අපේ 100ක් ඉන්න උදාහරණයක් පමණයි, 100ක් සිටිනවා නම් අපි අනවශ්‍ය දරුවොත් අපි අනිත් දරුවෝ
මේ මම දකින විදිහට විභාගයට නොලිවිය යුතු දරුවෝ. එතකොට මේ තරඟයෙන් 1000ක් දරුවෝ තරඟයකට පෙනී සිටිනවා නම් 100කට විතරක් අවශ්‍ය විභාගයකට මේ 900ම අයින් වුණොත් අර 100ට මීට වඩා පහසු නැද්ද ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න? එතකොට අපි වැඩිහිටියෝ හැටියට මම මෙතන තාමත්ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ වැඩිහිටියන් දෙමව්පියන්ගෙන්. මේ දෙමව්පියන්ට තමයි තියෙන්නේ තීරණය ගැනීමේ හැකියාව. බොහෝ වෙලාවට මම දෙමව්පියන්ගෙන් අහපුවම අනේ ඇයි මේ විශේෂත්ව විභාගයකට ගෙනියන්නේ කියලා, මට කරන්න දෙයක් නෑ, මේක අපිට ඉස්කෝලෙන් අනිවාර්යයෙන්ම කරන්න වෙලා තියෙනවා කියලා. අනිවාර්ය නෑ, දැනුවත් වෙන එක අනිවාර්ය විභාගයක් නෙමෙයි. ඔබට විදුහල්පතිතුමා හෝ ගුරුවරු කියනවා නම් අනිවාර්යයෙන්ම මේ සඳහා සහභාගී විය යුතුයි කියලා ඔබට කියන්න තියෙන්නේ. මෙහෙම අහවල් චක්‍රලේඛයක් තියෙනවා, මේ නිසා මගේ දරුවාට අනවශ්‍ය ලෙස පීඩනයක් ඇති කිරීමෙන් කරුණාකර අයින් වෙන්න. මව්පියන් හැටියට විදුහල්පතිවරුන්ට දැනුව කිරීමේ හැකියාවක් දෙමව්පියන්ට තියෙනවා. කොට එහෙම තියෙනවා නම් අනිත් මිත්‍යාව තමයි ගොඩක් විදුහල්පතිවරු සහ ගුරුවරු හිතනවා නැහැ තරඟයට මූණ දෙන්න දරුවන්ට දෙන්න ඕනේ. දෙමව්පියොත් හිතනවා නෑ අපි දරුවව තරඟයට කොහොම හරි පෙනී හිටිනුනේ. එතකොට අර ඉගෙන ගන්නවනේ දේවල්. එතකොට තරඟ කරනවත් එක්කම තමයි දරුවෝ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තැන්වලට යන්නේ කියලා. තරඟයේ අධ්‍යාපනය කියන ඒ දර්ශනය ඇතුලේ තියෙන ප්‍රධාන දෙයක් තමයි විදුහල්පතිවරු නොදැනුවත් වුණාට, ගුරුවරු නොදැනුවත් වුණාට මේක දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම. තරඟයක් ඇති තැන එතන අධ්‍යාපනයක් නැත. එතකොට where there is competition there is no education. එතකොට ඒක එහෙමනම් තරඟයක් හරහා බොහෝ වෙලාවට මම පහුගිය අවුරුදුවල ශිෂ්‍යත්ව විභාගවල තියෙන ප්‍රශ්න දැකලා තියෙනවා. එතන මේ ප්‍රශ්න බොහෝමයකම අනවශ්‍ය කාරණා. අවුරුදු 10ක දරුවෙක්ට උචිත නොවන ප්‍රශ්න බහුතරයක් තියෙනවා. එතකොට මේ වැනි ප්‍රශ්න ඇසීමෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවාව ෆේල් කරන්න. විභාගයකින් අසමත් කිරීම, ලකුණු ලබා නොගැනීමට ළමයින්ව යොමු කිරීම තමයි අපි අර අවුරුදු 2කමාරක් තිස්සේ සමහරක් වෙලාවට 2 වසරේ ඉඳන් දරුවෝ ශිෂ්‍යත්ව ටියුෂන් යනවා මේ විභාගයට පෙනී හිටින්න. ඒතර අවුරුදු 2කමාරක් දරුවෝ අර ඉතාමත්ම කොටු රාමුවක් ඇතුළත කටපාඩම් කිරීමක් තමයි සිදුවන්නේ. එතකොට අපි බුද්ධි වර්ධනය කොග්නිෂන් ගැන කතා කරොත් ඔය නොලෙජ් ඇන් කොම්ප්‍රිහෙන්ෂන් කටපාඩම් කිරීම තමයි ඔතන තියෙන්නේ. එතකොට මෙතනින් එහාට ඒ කියන්නේ සමස්තයක් දරුවෝ ශිෂ්‍යත්වයේ විභාගයේ අනිවාර්ය නොවුණත් බහුතරයක් ලියන විභාගයක බහුතරයක් දරුවෝ අවුරුදු 10 පණින්නේ වැරදි දේවල් කටපාඩම් කරලා මකලා අවුරුදු 2කමාරක්. එතකොට ඉන් එහාට මින් සමත් වෙන්නේ ඉතාමත්ම අතලොස්සයි. සමත් වුණොත් මින් ඔබට අපි වෘත්තියකට යනවා නම් අපි ඔය ලෙවල් ඉවරලා අපි ජොබ් එකකට ගියත් ශිෂ්‍යත්වයට ලකුණු කීයද හම්බුනේ කියලා අපිට ඒක සුදුසුකමක් හම්බ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එතකොට දෙමව්පියනි මේ වගකීම තියෙන්නේ ඔබේ අතේ. අනවශ්‍ය රැල්ලකට දරුවන්ව යොමු කරනවාද? මේ අනිවාර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අනිවාර්ය අධ්‍යාපනයක් නොවන බව. එතකොට මෙවැනි අධ්‍යාපනයක් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙම නිකුත් කරලා තියෙනකොට ඔබට එහි කිසිම ගැටලුවක් මේ තීන්දුව తీරන ගැනීම තියෙන්නේ ඔබ සතුවයි. දරුවන්ගේ ප්‍රවණතාවයේ අභිවෘද්ධිය සඳහා ඔබ ශිෂ්‍යත්වයට දරුවා යොමු කරනවා නම් අභිවෘද්ධියක් නෙමෙයි ඒෙන් සිදුවන්නේ දරුවා මොට කිරීමක් පමණයි. ඒක අධ්‍යාපන වේදීන් සහ පරිශනාත්මකව ඔප්පු වෙලා තියෙන ශිෂ්‍යත්ව විභාගය අපේ සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කිරීම නෙමෙයි කළ යුත්තේ. මෙය තිබිය යුතුයි. අවශ්‍ය වන්නේ අර මුලින් කියපු දරිද්‍ර දරුවන් දක්ෂ දරුවන්ට අවස්ථාව ලබා දීමටයි. ඔවුන්ට අවස්ථාව ලබා දීමට නම් අපි තරඟයෙන් ඉවත් වෙමු. හැකි අය ඉවත් වෙමු. ඉදිරියේ අනාගතයේ දරුවන්ට දක්ෂ දරුවන්ට අවස්ථාව ලබා දීමට නම් ඔබ තරඟයට නොයෑම අපේ අදක්ෂකමක් කියලා හිතිය නොයුතු. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ශිෂ්‍යත්වය විභාගයට වාඩි වෙන එක සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ දෙමව්පියෝ වන අපි. අපිට පුළුවන් නම් බුද්ධිමත් තීරණයක් ගන්න නෑ. මගේ දරුවා අනවශ්‍ය පීඩනයකට මම ලක් කරන්නේ නෑ. එයින් ඉවත් වෙන්න අන්න ඒකයි අද අවශ්‍යතාවය.